අයිබංකල විසාඩ YouTube channel එකේ ඊළඟ episode එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි cryptography ගැන video series එකක් කරගෙන යනවා. මේ video series එකේ ඊළඟ video එක විදිහට මම ඕගලන්ට කිව්වා මම කතා කරනවා කියලා SSL certificate authority කියන්නේ මොනවද? HTTPS protocol එක කොහොමද වැඩගන්නේ කියලා. එහෙනම් අද කතා කරමු ඒක ගැන. ඔයගොල්ලෝ කවුරුද දන්නවා HTTP protocol එක? ඒ කියන්නේ Hypertext Transfer Protocol එක. අපි use කරන website වැඩ කරන්නේ ඒ HTTP protocol එකෙන්. එතකොට අපිට අවශ්‍ය data ගෙනලා දෙන්නේ ඒ HTTP protocol එක use කරලා. සාමාන්‍යයෙන් HTTP protocol එක use කරාට පස්සේ අපිට එන data communicate වෙන්නේ plain text. එතකොට කවුරු හරි පුද්ගලෙ අතරමැද ඉඳගෙන අපි එන data කියවන්න පුළුවන්, ඒ වගේම වෙනස් කරන්නත් පුළුවන්. ඔතනදි මම කතා කරා අපිට ওই message එක encrypt කරන්න පුළුවන්. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් symmetric key encryption, ඒ වගේම asymmetric key encryption. එතකොට අවස්ථාව අනුව අපි ওই encryption use කරලා අපේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට ඔය symmetric key encryption එක පාවිච්චි කරනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි මේ key එක share කරගන්න වෙලාවේ ඒ key එක කාගේ හරි අතට ගියොතින් අපේ වැඩේ අසාර්ථක වෙනවා. මොකද මේ පුද්ගලයාට අපේ message ඔක්කොම කියවන්න පුළුවන්. ඔතනදී ඔන්න ඕකට solution එකක් විදිහට අපි asymmetric key encryption use කරලා, ඒ කියන්නේ public private key encryption use කරලා symmetric key එක share කරගන්න mechanism එකක් තියෙනවා. ඒකත් එක්ක තමයි අපිට ওই certificate authority කියන දේ කතා ගන්න වෙන්නේ. certificate authority ගැන පොඩ්ඩක් කතා කරමු. certificate authority එක කියන්නේ trusted party එක. අපි ඕන කෙනෙක්ට ඒක ගිහලා register වෙන්න පුළුවන්. ඒ register වෙනකොට ඒගොල්ලෝ අපෙන් යම් යම් data ඉල්ලනවා. ඒ data දීලා අපිව verify කරාට පස්සේ අපිට ඒගොල්ලන්ගේ registration එක ගන්න පුළුවන්. එතකොට කවුරු හරි පුද්ගලෙක් ওই certificate authority එක trust කරනවා නම් ඒ පුද්ගලයා අපිව ට්‍රස්ට් කරනවා. මොකද අපි ඒ සර්ටිෆිකේට් ඔතොරිටි එකේ රෙජිස්ටර් වෙලා ඉන්න හින්දා. අපි ඔක් කතා කරනවා චේන් ඔෆ් ට්‍රස්ට් කියලා. ඔයගොල්ලන් මේ එක්සැම්පල් එකේ පේනවා රූට් සර්ටිෆිකේට් ඔතොරිටි එකේ තියෙනවා. ඒ රූට් සර්ටිෆිකේට් ඔතොරිටි එක යටතේ තව සර්ටිෆිකේට් ඔතොරිටිස් රෙජිස්ටර් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒව යටතේ ඉන්ඩිවිජුවල් යූසර්ස්ලා නැත්නම් කම්පැනිස් රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට අපි අර රූට් සර්ටිෆිකේට් ඔතොරිටි එක ට්‍රස්ට් කරන හින්දා අපිට පුළුවන් ඒකේ යටතේ රෙජිස්ටර් වෙලා ඉන්න කම්පැනි එකක් ට්‍රස්ට් කරන්න. ඔන්න ඔකුඩ තමයි HTTPS protocol එක හැදිලා තියෙන්නේ. ඔගලන මම බ්‍රවුසර් එක ගිහිල්ලා පෙන්නන්න. මෙතන බ්‍රවුසර් එක ගිහිල්ලා මෙන්න මේ කොළපාට icon එක click කරාම ඔගලන්ට පේනවා මෙතන certificate කියලා තියෙනවා. ඒක click කරාට පස්සේ එතනදී පෙන්නනවා ඒකේ general කියලා තියෙනවා. ඊට පස්සේ එතන තියෙනවා මේ certificate එක මොකද්ද කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ certificate එකට අදාළ public key එක. ඊට පස්සේ ඒක කවද වෙනකන් valid. ඊට පස්සේ ඒක තව ගොඩක් details එතන තියෙනවා. ඊට පස්සේ එතන තියෙන certification path කියන එක select කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඒක කොතනින්ද පටන් ගන්න තියෙන්නේ. ඒකේ root certificate authority එක මොකද්ද? ඊට පස්සේ ඒක යටතේ තියෙන certificate authority එක මොකද්ද? ඊට පස්සේ තියෙනවා ඒ domain එකේ certificate එක. ওই chain එක තවදුරටත් පල්ලෙහාට උනත් යන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා මේ root certificate authorities කොහෙද තියෙන්නේ? ඒව අපේ machine එකේ තියෙන්න ඕනේ නේද? නැත්තම් අපිට ඒව trust කියලා අපි දන්නේ නැහැ නේද කියලා. ඔව්, ඇත්තටම ඒව අපේ browser එකේ තියෙනවා. ඔයගලන්ට බ්‍රවුසර් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා මෙතන සර්ච් කරන්න HTTPS කියලා. එතකොට මැනේජ් සර්ටිෆිකේට් කියලා ඔයගලන්ට එනවා. එතන ඔයගලන්ට මෙහෙම පර්සනල් අදහම තියලා මෙතන තියෙනවා ඉන්ටර්මීඩියට් සර්ටිෆිකේට් ට්‍රස්ටඩ් රූට් සර්ටිෆිකේට් ඔතොරිටීස් කියලා. ඔන්න ඔතන තියෙනවා ලෝකේ තියෙන රූට් සර්ටිෆිකේට් ඔතොරිටි ලිස්ට් එකක්. එතකොට බ්‍රවුසරේ ඔය ඔතන තියෙන සර්ටිෆිකේට් ඔතොරිටීස් ටික ට්‍රස්ට් කරනවා. එතකොට අපි යූස් කරන මොකක් හරි වෙබ්සයිට් එකක් ඔය ඔතොරිටි එක හරි ඔය ඔතොරිටි එක යටතේ ඉන්න තව චයිල්ඩ් ඔතොරිටි එක හරි රෙජිස්ටර් වුණොතින් අපේ බ්‍රවුසර් එක ඒ වෙබ්සයිට් එක ට්‍රස්ට් කරනවා. එතකොට මේක ඇතුළට ගියාට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන් ඒකෙත් අර වගේම ඩීටේල්ස් වලට ගියාට පස්සේ ඒකේ පබ්ලික් කී එකක් තියෙනවා. ඊට පස්සේ වැලිඩ් ඩේටා එකක් තියෙනවා. කවුද ඉෂුව කරේ කියලා තියෙනවා. එතකොට ඔය ඉන්ටර්මීඩියට් ඔතොරිටීස් කියලා කියන්නේ අර රූට් ඔතොරිටීස් වල රෙජිස්ටර් වෙලා තියෙන ඔතොරිටි සෙට් එක. හරි, දැන් අපි HTTPS ගැන කතා කරමු. මම කිව්වා HTTP වලදී අපි data transfer කරන්නේ plain text. එතකොට ඕන කෙනෙක්ට කියවන්න පුළුවන්. ඒකින්ද තමයි HTTPS ආවේ. එතකොට වෙන්නේ අපි කතා කරන data ඔක්කොම encrypt වෙලා යන්නේ. එතකොට server එකේ client උයි encrypted විදිහට තමයි කතා කරන්නේ. එතකොට මැද ඉන්න කෙනෙක්ට ඒක තේරුම් ගන්නත් බෑ, ඒක වෙනස් කරන්නත් බෑ. එතකොට අපි කතා කරන network එකේ OSI model එක සලකලා බලනකොට ඒකේ උඩම layers 3ට තමයි ඔය HTTPS protocol එක අයිති වෙන්නේ. ඒ කියන්නේ application layer එක, presentation layer එක, session layer එක. එතකොට TCP/IP stack එක ගතට පස්සේ ඒකේ application layer එකට තමයි ඔය HTTPS protocol එක අයිති වෙන්නේ. දැන් අපි කතා කරමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා.
එතකොට මම ඔයගලට සරල ස්ටෙප් වලින් මේක එක්ස්ප්ලেইন කරලා දෙන්න කොහොමද වෙන්නේ කියලා. මුලින්ම ක්ලයන්ට් කියන්නේ hello message එකක් යනවා සර්ව එකට. එතකොට සර්ව එක කලින් සර්ටිෆිකේට් ඔතොරිටි එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒ රෙජිස්ටර් වෙනකොට සර්ව එකට හම් වෙනවා සර්ටිෆිකේට් එක. ඔන්න ඔය සර්ටිෆිකේට් එක ඇතුලේ සර්ව එකේ පබ්ලික් ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට සර්ව එක කරන්නේ client hello message එක පළවෙනි ස්ටෙප් එක විදිහට එවුවට පස්සේ සර්ව එක එයාගේ සර්ටිෆිකේට් එක එවනවා client දෙවෙනි ස්ටෙප් එක විදිහට. එතකොට client ළඟ තියෙනවා certificate authority list එක. එතකොට client ඒ certificate එක අරගෙන ඒ certificate එක අර authority list එක use කරලා validate කරනවා. එතකොට තුන්වෙනි ස්ටෙප් එක විදිහට ඒක validate කරාට පස්සේ ඒක validate නම් ඊට පස්සේ client කියන්නේ මොකද්ද? generate කරනවා symmetric key එක. ඊට පස්සේ ඒ generate කරපු symmetric key එක encrypt කරනවා සර්වර් එකේ public key එක use කරලා. මොකද සර්වර් එකේ public key එක client හම්බ වෙනවා අර digital certificate එකත් එක්ක. ඊට පස්සේ ඒ symmetric key එක client උත් දන්නවා සර්වර් එකත් දන්නවා. ඊට පස්සේ client අයි සර්වර් එකට යන්න පුළුවන්. ඒ symmetric key එක පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ communication එක encrypt කරලා කතා කරනවා. ඔන්න ඔය විදිහට symmetric key එක share කරගෙන communicate කරන එක තමයි HTTPS protocol එකේදී කතා කරන්නේ. එතකොට අපි මේකට කියනවා HTTP plus SSL කියලා. ඒ කියන්නේ secure socket layer එක කියලා. ඇත්තටම SSL වල අලුත් version එකක් තමයි ඔය TSL කියලා කියන්නේ. SSL version 1 2 3 කියලා වගේ version තියෙනවා. එතකොට SSL version 3.1 කියන එක තමයි අපි TSL version 1 කියලා කතා කරන්නේ. ඇත්තටම ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ website එකක් HTTPS කියලා secure කියලා තිබ්බම ඒ website එකේ තියෙන content උත් secure කියලා. ඇත්තටම එහෙම නැහැ. එතනදි වෙන්නේ අපි සර්වර් එකයි කතා කරන්නේ encrypted විදිහක. ඒ අන්නේ ඒ security එක විතරයි අපිට හම් වෙන්නේ. ඒකේ ඇතුලේ තියෙන content එක ගැන අපිට කියන්න බෑ. මොකද hackers ලාට උනත් websites හදන්න පුළුවන් ඔය HTTPS protocol එකෙන් communicate වෙන විදිහට. ඒ කියන්නේ website එකේ content එකේ trustworthy එක ගැන අපිට HTTPS protocol එකෙන් කතා කරන්න බෑ. ඕගලන්ට ප්‍රශ්නයක් එනවා ඇති. මේ සර්ටිෆිකේට් ඔතොරිටි එකක් නැතුව අපේම සර්ටිෆිකේට් එකක් අපිට ඉන්ස්ටෝල් කරගෙන අපිට අපේ සර්වර් එකක් එක්ක මේ ප්‍රොටෝකෝල් එකෙන් කතා කරන්න බැරිද? අන්න ඕක අපි කතා කරනවා self certificate කියලා. ඒ කියන්නේ අපිටම පුළුවන් ඉන්ස්ටෝල් කරන්න සර්ටිෆිකේට් එකක් අපේ සර්වර් එකේ, ඒ වගේම අපේ ක්ලයන්ට් එකේ. එතකොට අපිට අපේ මැෂින් එකේ ඒ සර්ටිෆිකේට් එක ඉන්ස්ටෝල් කරන්න වෙනවා. අපේ සර්වර් එකේ ඒ සර්ටිෆිකේට් එක කන්ෆිගර් කරන්න වෙනවා. ඒ දේ තමයි self certificate කියලා අපි කතා කරන්නේ. එතකොට අපි විතරයි අපේ සර්වර් එක ට්‍රස්ට් කරන්නේ. වෙන කවුරු හරි ඒ සර්වර් එකත් එක්ක කමියුනිකේට් කරොත් ඒ කමියුනිකේෂන් එක සාර්ථක වෙන්නේ නැහැ. ඒ කමියුනිකේෂන් එක encrypted විදිහට වැඩ කරන්නේ නැහැ. මොකද ඒ සර්ටිෆිකේට් එක ඉන්ස්ටෝල් කරලා තියෙන මැෂින් එකේ විතරයි ඒක වැඩ කරන්නේ. එතකොට මේ වගේ සර්ටිෆිකේට් එක අපිට ගන්න බැරිද? ඇත්තටම let's encrypt වගේ free අපිට සර්ටිෆිකේට් ගන්න resources තියෙනවා. ඕගොල්ලන්ට ඉන්ටර්නෙට්ේ සර්ච් කරලා හොයාගන්න පුළුවන්. let's encrypt වගේ එකක් use කරොත් අපිට අපේ සර්වර් එක configure කරගන්න පුළුවන් HTTPS support වෙන විදිහට. මොකද HTTPS දැන් අනිවාර්යයෙන්ම ඕන. එහෙම නැතුනොත් අපේ website එකේ ranking search engine වලින් පල්ලෙහාට දානවා අපි HTTPS protocol එක පාවිච්චි කරේ නැත්නම් අපේ සර්වර් එකේ. හරි, මම හිතනවා ඔයගලන්ට HTTPS protocol එක වැඩ ගන්න කොහොමද? chain of trust කියන්නේ මොකද්ද? TSL කියන්නේ මොකද්ද? SSL කියන්නේ මොකද්ද? certificate authority කියන්නේ මොකද්ද? ගැන හොඳ idea එකක් එන්නේ නැති කියලා. එහෙනම් ඔයගලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අපේ comment section එකේ ගහන්න. ඒ වගේම අපේ wizard tail කේ community එක තියෙනවා. ඒකට join වෙන්න. එහෙනම් අදට මං ගිහින් එන්න wizard වලින් මම තාරුක.